අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් නවදහනිය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තියාපා බණ්ඩාරටත් කොවිඩ් පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත සමස්ත මැතිමතිවරුන් සංඛ්‍යාව 6 දක්වා ඉහළට මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 58000 සීමාව ඉක්මවයි අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිවතට බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් අද සිට විවෘත කෙරේ පාන දුර වෙඩි තැබීමක් එක් පුද්ගලයෙක් මරුට එවිටින පුස්තකාලයේ දොරකුළු අද සදහටම වැසේ ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව පාර්ලිමේන්තු ආසාද ඒ අනුව කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර මහතාගේ සමීපතම ආශ්‍රිතයින් සොයා ගැනීමට පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශනය උපයෝගී කරගන්නා බව අපකල විමසීමකදී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළා. ඒ අනුව මෙවන විට පාර්ලිමේන්තුවේ කොවිඩ් 19 වෛරසය ආසාදිත වූ මැති ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කර, පවිත්‍ර වන්නියාරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පීඑල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වුණා. ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් මරණ 3ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මිය ගොස් ඇත්තේ මරදාන, කොළඹ 14 සහ පූජාපිටිය යන ප්‍රදේශ ශන්හි පදිංචිකරුවන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් 19 වෛරස තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදකලා භාවය අද උදැසන 6ට ඉවත් කෙරුණා. කල්මුනේ උතුර සහ කල්මුනේ දකුණ ප්‍රදේශවල ග්‍රාම සේවා වසම් කිහිපයකට පනවා තිබූ හුදකලා බව මෙලෙස ඉවත් කිරීමට පියවරගත් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර අද උදැසන 6 සිට ප්‍රදේශ දෙකක් අලුතින් හුදකලා කිරීමටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. ඒ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අංක 140 බෝලන්න දකුණ ග්‍රාම නිලධාරී වසමේ මල්කොනිය ගම්මානයේ සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ පල්ලිය කොටුව සහ ගල්හින්න ග්‍රාම සේවා වසමයි. මේ අතර ඊපසුරු 6 සිට මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්වලුව ජුම්මා මස්ජිඩ් මාවත, හීද්‍ර මාවත, අලුත්පාර සහ අකරගොඩ ප්‍රදේශයන් හුදකලා කිරීමටත් පියවරගෙන තිබුණා. දෙවැනි කොවිඩ් ආසාදනය වාර්තා වීමත් සමගම ඔක්තෝබර් 4 වෙනි දින වැඩිම කාලයක් හුදකලා කර තිබුණේ කොළඹ උතුර සහ මධ්‍යම ප්‍රදේශවල පොලිස් බල ප්‍රදේශ මාස 3කටත් වැඩි කාලයක් හුදකලා කර තිබුණා. නමුත් එම ප්‍රදේශවල ජනතාව නැවතත් කණ්ඩායම් හැටියට එකතු වෙමින් කටයුතු කරන බවට වාර්තා වෙනවා. ඒ වගේම සමූහයක් ලෙස කටයුතු කරන බවට වාර්තා වෙනවා. ඒ වගේම යාබද නිවෙස්වල අය සමග එක්ව ආහාර ගැනීම විවිධ ක්‍රියාවල නිරත වීම සිදුවන බවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් ප්‍රධාන විසින් වාර්තා කර තිබෙනවා. ඒ ප්‍රදේශවල ජනතාවට අපි දැනුම් දෙන්නේ නැවත අණු පොකුරු පොකුරු නිර්මාණය වුවොත් ඔබේ ප්‍රදේශයේ වසා දැමීමට සිදුවෙනවා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 843 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුත්කලින් 841 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 480ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 86ක් සහ කලුතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 72ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 203 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ
සංඛ්‍යාව 58,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතුරින් පුත්කලින් 49,684 දිනක මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් තව දුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 8,463 දිනක පමණයි. මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලත් සමග තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් අද සිට යලි සුපුරුදු පරිදි ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළා. ඒ අනුව දුම්රිය ගමන් වාර 390ක් පමණ අද සිට 10 වෙනි යෙදුණු ඇති. බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සෙසුන් සඳහා පමණක් අද සිට විවෘත කරනවා. හුදකලා ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සෙසුන් වෙනුවෙන් මාස 5කට පමණ පසුව අද දින පාසල් විවෘත කෙරුණා. බස්නාහිර පළාතේ අවදානමක් නොමැති ප්‍රදේශවල පිහිටි පාසල් 1576 අතරින් පාසල් 900කට අධික ප්‍රමාණයක් පෙබරවාරි 15 වනදාට පෙර විවෘත කිරීමට හැකිවනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසන්නේ. මේ අතර බස්නාහිර පළාතේ පාසල් විවෘත වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය මෙලෙස අදහස් පළ කර සිටියා. ප්‍රධාන පාසල්වල ළමයින්ගේ පැමිණීම 40%කට අඩු තත්ත්වයක තමයි තියෙන්නේ. අපිට පේන්න තියෙන දේ තමයි දෙමව්පියෝ විසින් පාසල් ළමයින් එවීම පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ පාසල්වල 40%ක් විතර තමයි ළමයි අවිල්ල තියෙන්නේ. අපි ගත්තත් පොඩ්ඩක් කුඩා පාසල් ගත්තොත් ඒවයේත් ළමයින්ගේ පැමිණීම 60%කට ආසන්න ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ළමයින්ගේ පැමිණීම වර්ධනය කර ගැනීම මම හිතන්නේ ආණ්ඩුවේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් ඇට අපි දකින්නේ. දෙමව්පියෝ තුල යම්කිසි තැතිගැන්වීමක් තියෙනවා. තවමත් පාසල්වල ළමයි එවීම සම්බන්ධයෙන් එතකොට දැන් අපි දන්නවා දැන් කොරෝනා ව්‍යාප්තියක් තියෙන රට පුරා ඒ ව්‍යාප්ති තත්ත්වය තුළ තමයි මේ පාසල් ආරම්භ වෙන්නේ. එතකොට දැන් මේ ආරම්භ වීමේදී පාසල් යම් කිසි විදියකට සංවර්ධනාත්මක පෙරට ගන්න නම් දෙමව්පිය ළමයි ඇතුල් කරන්න පාසලට එවන්න නම් අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් විශේෂ අවධානයක් යොමු කරලා විශේෂයෙන් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දෙන්න ඕනේ. බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති අද සිට පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව එම උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමි වුණා. පානතුර පල්ලිමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුත්කලින් පිටසකට යතුරු පැදයකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුත්කලෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම වෙඩිතැබීමෙන් බරපතල තුවල් ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් කළ පුත්කලෙක් පානතුර මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් පානතුරු උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර වෙඩිතැබීම සිදු වූ ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා තිබෙනවා. अभाव प्राप्त ज्येष्ठ माध्यमेदी कलाकीर्ति आचार्य एडविन आर्यदास मेतुमे देहे पिलवसन कटेतु अद पसुर्वे राज्य अनुग्रह सहित सिदुकिरीमिट नियमित ए बुरेल पोदु सुसान भूमियेदी
අබබ ප්‍රාප්ත ජේෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස මැතිතුමාගේ දේහය මේ වන විට බොරළ පෞද්ගලික අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලකණීන් කලාකරුවන් ඇතුළු විද්වතුන් රැසක් පැමිණෙමින් සිටිනවා. देहे पिलबंद अवसन कटियतो आदि पसुरुवे राज्य अनुग्रह सहितव सिदुकेरन अतर अवमंगल्य सभाव पसुरु तुनाई तिहट आरंभ वनवा एय सौख्यांश विसिन लबा दिय दी उपदेश सह मग पिनवीम परिधि सिदुकेरन बबाय राज्य प्रवृत्ति डिपार्टमेंटो प्रकाश कले एविदिन पुस्तकालयन विरुदावलियन हेंदिन वेन ज्येष्ठ माध्यवेदी कलाकीर्ति आचार्य एडविन आर्यदास मेतितुमा पसुकिय विसि देवनदा अभाव प्राप्त वुना मिय यन विट ए महता अनु अटवन वियहि पसु वुना मे अतर अभाव प्राप्त ज्येष्ठ මාතිවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මෙතිතුමාගේ අභාවයට ශෝකය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජ්‍යෙෂ්ඨ මාතිවේදීකු ලෙස යහපත් මාධ්‍ය කලාවක් ගොඩනැගීමට සහ ප්‍රාමාණික වියතෙකු ලෙස කලා සහ මානව ශාස්ත්‍ර විෂය ගණනාවක ප්‍රගමණයට දායක වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අභාවය පිළිබඳ පුවත බලවත් සංවේගය දනවන්නක් බවයි. බහුවිධ ශේත්‍රයන්හි තමන් සතු තිබූ දැනුමින් සහ මනස පෝෂණය කිරීමට එතුමන් කළ මෙහෙවර සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන් යුතුව බවයි ජනාධිපතිවරයා සිය ශෝක පණිවිඩයෙන් පවසන්නේ. පසුගියදා ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් සමගි ජනපල වේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොළොන්නරුවේදී විරෝධතාවයක නිරත වුණා. භාෂණී නිදහස සුරකිමු යන මෙන් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් පොළොන්නරුවේදී පැවැත්ුණා. ඒ සමගි ජනපල වේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තිය යටතේ පැහැදිලිවම තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට භාෂණයේ නිදහස වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න. විශේෂයෙන්ම හරවින් ප්‍රනාන්දු අපේ මන්ත්‍රීතුමා එදා පාර්ලිමේන්තුවේ ඒ කතා කරපු අවස්ථාවේදී විධායකයා විසින් හරවින් ප්‍රනාන්දු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට ඒ තර්ජනකාරී විදියට කතා කරා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීව කෙනෙකුට එහෙම වෙනවා නම් හෙට දින මේ රටේ ජීවත් වෙන අපේ පුරවැසියන්ට මේ දේ උදා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ පක්ෂය අපේ පක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි ලංකාව පුරාම මේ වගේ දැවැන්ත නිහඬ අද රටේ තියෙන මේ කොවිඩ් වසංගතයට ඒ නීති රීති වලට අනුව දුරස්ථභාවය අපි තියාගෙන අපේ මේ කරන නිහඬතාවය අපි රට පුරාම දියා කළා තියෙනවා ඉතාමත් සාර්ථක. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකීම් ගන්න එඩිතර නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. ඒ වැලිමඩ ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් ජනාධිපතිතුමා කෙලින් වරය සම්බන්ධකව අපේ නායක ස්වාමීන් වහන්සේලාට වැඳලා කියනවා අපේ රටේ අපි වත් කරගත් හොඳ නායකයෙක් කිනු අවුරුදු පහකට බලය දුන්නේ ජනාධිපතිතුමා බොහොම ඉදිරිතර තීරණ ගන්න කෙනෙක්. මම ඇමතිවරුන්ට කතා කරන්න යන්නෙත් නෑ ඇමතිවරුන්ට මේක ප්‍රකාශ කරන්න කියන්නෙත් නෑ. සාමූහික වගකීම ගැනීමේ අවසාන වගකීම තියෙන්නේ මට කියන ඉදිරිතර තීන්දුව දීපු මේ රටේ ඉතිහාසගත නායකය තමයි මේ වත්මන් ජනාධිපතිතුමා. කවුද ඔහොම වගකීම් ගන්න? ඒ නිසා එහෙම වගකීම් ගන්න නායකෙක් අපිට ඉන්නවා. ඒ වගේම තමයි දැන් අර එන්නද පිළිබඳ බලන්නකෝ ජනාධිපතිතුමාට ගේ එක්කෙනා එක එක අවලාද කරා එක එක ප්‍රකාශ කරා. දැන් ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත මාත්‍රා ලක්ෂ 627 වෙනද ගේනවා. දැන් ඉන්දියාවෙන් එන්නත් ටික ගේනවයි කිව්ව ගමන් ඉක්මනට පිටපත් වෙන જાතියක් අපේ රටේ ඉන්නවා. එන්නත ගේනකොට සතුටු වෙනවා ලෙඩේ හැදුණු අය, දුක් වෙනවා ඔය සයිඩ්ලා වගේ අය. ඒකට දැන් කතා කරන්න දෙයක් නෑ නේ. ඒ නිසා මේ එන්නත ආපු ගමන් රටේ ජනතාවට මතක් කරනවා අපි ඔබට සුබ අනාගතයක් තමයි ඉස්සරහට එන්නේ. එතෙන් සිට ඉස්සරහට අපේ කොරෝනා තත්ත්වය බොහොම తాවකාලික දෙයක් බවට පත් වෙනවා. සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ජනාධිපතිතුමා මේ ගන්නා උත්සාහයේ ප්‍රතිඵලය ලැබෙනකොට මෙරටේ ජනතාවටම තේරෙවි චුට්ටක් කර ජනාධිපතිතුමාට විරුද්ධව කතා කරා නම් ඇයි අපි ජනාධිපතිතුමාට විරුද්ධව කතා කරේ කියලා. එත් සමකින් සියත මතහන ප්‍රවෘත්ති විකාශයේ මෙ නිමවට පත්වනවා. අපි නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.